सहायक वितरण फिब्रवरी अक्टोबर दक्का मत नमय दहायक मम की हदाने मे कोरोना पालने इंद्रपत्कर बलापुर मुलू लोक को वसगत जन जनगणना डिसंबर मसे गिया जनवरी मसे अंतिम लंका पलविधि कोरोना रोगिया हम दमे कोरोना लंका वट मास दहायक वितरण फिब्रवरी अक्टोबर दक्का मत नमय दहायक मम की हदाने मे कोरोना पालने रजय किसीम नीति या रेगुलासिया पाल बिंदु गिरावे दिन मगियाते रटवा गणना ऑस्ट्रेलिया नवसीलांत कैनडा एक्सट राजधानी ताइवान सिंगापुर मलेशिया मे वगैरह रटवल हेमराटक वगेम अप्रैल मई वेकोट नीति रीति की नावा मे कोरोना पालने कर नबूत अपे आया कईवार आईटिया मिस तामत कईवार किसी में नीतिया क्रिकुलवासिया गिरा बने मे पालने कर तमिलनाडु जिला बंकीर की विश्वास कर तमिलनाडु जिला के आईपैड की कोरोना लॉ सिंगापुर के लिए बहुत पीटू देखते रुके विस्तर है नो पाल में इंदुर के नाम दी थी ये वाक्य में निवेदन कोरोना डॉट यूके लॉ के लिए बहुत इंग्लैंड विस्तर है नो नमूद मामे ये श्रीलंका डॉट कोरोना लॉ के लिए बुहा हिस्पिटुआ के किसी में विस्तर आज्ञा मगत किसी में नीति या रेगुलासिया मे मास नभे तुला इतना पुद बैक्टे मुखद रजे हेमदायम क्यूवे कोरोना इवर आई गेला अप्रैल मास विसी देख मगत तीन अप्रैल मास विसी देख पवित्र वन्य मेथिने मेम प्रकाश कोरोना वैरस मिरट जनतावट अत्र व्याप्त वन तत्व नतिभवत महाजनतावतर भूम सिधुवर्ण नतिभवत सौख्यम पवित्र वन्य महात्मीय प्रकाश कला तमिलनाडु दिन मैं की अप्रैल मास की हुए अप्रैल मास निरंतर की हुए कोरोना इवराई गया इति रजे मे प्रकाश दिशा ये अवंक हितवत गिल बंद नम किसी रीति रीतिया गिरावे अनीत्यकता भाई दम मे नीति रीति गिन के वतकत का मुकद दंग मुखावरण गिल तीन एंदने गिल के कुसावीर गेन बोलो दद बे अनी रटवा रीति रीति के तीर दुरास्थ भाव आवरण पलदीम उत्सव संबंध में पुलवा गान ये बार सह आपन सह लागे नीति रीति ये नीति रीति पार्लिमेंट के तीर नम तपेर कटिंग के भीतर नीति रीति अक्टे उदाहरण देता भाई रजे निरंतर एम की हुआ व्यापारी मेनुन अरा
මාස 3කට ගෙවන්න ඕනේ නැහැ කියලා. ගිනි පොලිය කපනවා කිව්වා. කටින් කිව්වා. බැංකුවට ගියාම ඔවුන් කියනවා ඒක කරන්න බෑ කියලා. මොකද බැංකුව කියන්නේ අපි මෙතන තැන්පත් කරලා තියනනේ පොලිය දෙනවා. ඒ නිසා අපිට ඒක කරන්න බෑ. මොකද නීතියක් නැහැ. පාර්ලිමේන්තුව වල නීතියක් ගෙනාවා නම් බැංකු ණය අරන් තියෙන අයට සාඩ මෙන්න මෙවුවා කියලා. 1 2 3 කියලා සාඩ. එතකොට බැංකු වලට මේකට බෑ කියන්න බෑ. අනිත් රටවල එහෙම කරලා තියෙනවා. ව්‍යාපාරිකයන් උදව් කරන්න. ඉතින් අපේ රජයේ බුදියගෙන හිටියේ වාස කීපයක්. මැතිවරණ ව්‍යාපාරයේ ගිනිච්චේ කොවිඩ් 19 දිනු පොට්ටුව කියලා. පක්ෂ කාර්යාලවල බෝඩ් ගහලා තිබ්බ කොවිඩ් 19 දිනු පොට්ටුවට ඡන්දෙ දෙමු කියලා. ඉතින් මේ විදියට සිල්ලන විදියට මැතිවරණ ව්‍යාපාරයේ දිරන්න රටේ ජනතාවට බොරු කිව්වා. අප්‍රේල් මාස 22 වෙනිදා ඉවරයි කිව්වාම ආයි සැප්තැම්බර් මාසෙත් කිව්වා. හමුදාපතිත් කිව්වා අප්‍රේල් 25 සුබ ආරජ්‍ය දෙනවා කියලා. මතකද හමුදාපතිත් කියලා. රජයේ ඇමතිවරු කිව්වා. රජයේ ගොට්ටල්ලර සභාර වෛද්‍යවරුන් පවා කිව්වා මුඛාවරණ අඳින්න අවශ්‍ය නැහැ කියලා. මතකද? මේක මේ නියුමෝනියාවක් මේක හෙම්බිරිස්සාවක් වගේ කියලා තමයි බුදුද කිව්වේ. අපිට ආණ්ඩුව විශ්වාස කෙරුවා. අපිට නෑ නැත්තම කියන්න එපා. ආණ්ඩුව මේක ඉවරයි කිව්වාම හැම එක්කිරාව මේක ආරක්ෂා වීම පොඩ්ඩක් දුර්වල වුණා. අපිට ආණ්ඩුව විශ්වාස කෙරුවා. අපි සතුටු වුණා ඇත්ත වශයෙන්ම. නමුත් දැන් අපිට දැනෙනවා වෛද්‍යවරු අපක්ෂපාතී වෛද්‍යවරු හැමදාම කිව්වා මේ කොරෝනාව රට තුල තියෙනවා. අපි PCR පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. අවශ්‍ය ප්‍රමාණය කෙරුවේ නැහැ. ඒ කෙරපු නැති නිසා තමයි මේක හෙළිදරව්නේ නැත්තේ. ඒක වෛද්‍යවරු නිරන්තරයෙන්ම කිව්වා. මේක අලුයට ගිනි පුපුර වගේ තියෙනවා කියලා MRI එකේ අයයි GMO එකේ අයයි නිරන්තරයෙන්ම කිව්වා කරන පරීක්ෂණ ප්‍රමාණය මදි. ඉතින් මේ තත්ත්වයේ උඩ අපි කොහොමද ඉස්සරහට යන්නේ? ඒතර PCR පරීක්ෂණයක් කරුවාම මන්දල පුවත්පත්වල මම දැක්කා PCR පරීක්ෂණයක් කරුවාම දවස් දෙකක් යනවා කියලා වාර්තාවක් එන්න. නමුත් අලුත් තාක්ෂණය තියෙනවා. මිනිත්තුවක් ඇතුළත PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙනවා. අන්න ඒව තමයි ගෙන්නන්න ඕන බබා දැක්කා ඊයේ කෝටි 1000ක අරමුදලක් තියෙනවා කියලා. ඉතින් අරමුදල පාවිච්චි කළා. නවීන තාක්ෂණය අපේ රට ගෙන්නන්න ඕන. දැන් අප්‍රේල් 22 ඉවරයි කිව්වා. අද දිස්ත්‍රික්ක 21කට පැතිරලා තියෙනවා. ඉතින් රජයේ ඇත්ත වශයෙන්ම මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කියනවා අවශ්‍ය නීති රීති ඉක්මනට ගේන්න. මේක අද ගේනවා හෙට ගේනවා කිය කී දැන් මාස 9ක් තිස්සේ කිසිම නීතියක් රීතියක් ගෙනාවේ නැහැ කොරෝනා පාලනය සඳහා. ඒ වගේම මම කියන්න ඕන දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඊයේ මම වෙළෙන්ද කීප දෙනෙකුට කතා කරලා බහනුවර ඔය රජයේ ප්‍රකාශ කරන මිල වල ගණන් වලට බඩු නැහැ. බඩු නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. ඉතින් අපි රජයට කියනවා ප්‍රායෝගික වැඩපිළිවෙළක්. ඒ වගේම හුඟක් පෞද්ගලික ආයතනවල මූලික පටිය විතරයි දෙන්නේ. අර අතිකාල දීමනා එලවන්සස් කිසිම දෙයක් එයාට ලැබෙන්නේ නැහැ.
ඉතින් ඇත්ත වශයෙන්ම රට විශාල ආර්ථික අර්බුදයක් තුල ඉන්නේ මේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ රජය විසින්ම මොකද රජයේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ කොරෝනා වලට කලින් මොකද දෙසැම්බර් නොවැම්බර් මාසේ ආයවැයි බිලියන 640ක් බදු සාමාන්‍ය මිනිසුන්ගෙන් නෙවෙයි ඊළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගන්නා බදු බිලියන 640ක් ආණ්ඩුව කපා හැරියා අන්න එදා තමයි අර්බුදය පටන් ගත්තේ කොවිඩ් නිසා නෙවෙයි අමනිස මම රජයට කියනවා මේ වසංගතයට මුහුණ දෙන්න නම් විපක්ෂය එක සාකච්ඡා කළා විපක්ෂයත් මේකේ කොටස්කරුව කොල්ලා සාමූහිකව මොකද අපේ රට අපිට රටට ආදරේ ආන්නෝ විතරක් නෙවෙයි සාමූහිකව අපි යන්න ඕන ආණ්ඩුවම කියනවා මේක යුද්ධයක් වගේ කියලා දෙවෙනි ලෝක යුද්ධ කාලේ මහා බ්‍රිතාන්‍යයේ ජර්මන් හමුදා බෝම්බ දානවා ඇවිල්ලා ලන්ඩන් නගර වලට රට බේරගන්න විදියක් නැහැ සියලු දේශපාලන පක්ෂ එක්කවලා ආණ්ඩුවක් හැදුවා වින්ස්ටන් චර්චිල් මැතිතුමාගේ නායකත්වයෙන් සියලු පක්ෂ කිව්වා චර්චිල්ට නායකත්වය ගන්න කියලා महा ब्रिटानी ये देवल लोक युद्ध काले लंडन नगर ऊरट सा अनिकुत पलातल बहु बदाल मिलियन देखा मैरुण मिलियन देखा ये बाकी बीसू तत्प्याक बोर्ड देन सीलू देने कहूड यदि आप राज्य किया विश्वास अति करगा नंग विपक्षी अत्य का सहाकता कर ला पोदू अटे बैठे कर दिया ඉදිරියේදී ලබන අවුරුද්ද තියෙනවා මැතිවරණ ගණනාවක් පළාත් සභා මැතිවරණේ තියෙනවා ඒ වගේම තව අවුරුද්දක පළාත් පාලන මැතිවරණේ මෙවට අපි සාමූහිකව ආණ්ඩුවට වැරදුන් තැන් තමයි ආණ්ඩුව මේක තනියම කරලා ලකුණු දාගන්න හැදුවා අපිට කාගේවත් උදව් ඕනේ නැහැ අපිට මේක කරන්න පුළුවන් තනියම ලකුණු ගන්න හැදුවා चंद दिन रटन में बोरुकी हुआ रटन बोरुकी हुआ जनता रायट हुआ पार्लिमेंट में तिवर ने जय ग्रहण कर आंडू एम तिवर तबंगे बाल मंडल अड़ गया मानूर डिस्ट्रिक्ट के एक तरह एम तिवर एक तबंगे बाल मंडल के दल की हुआ मत इतना हिटुबे की रेकी हुई और देखने किसी को दिया किला डिपा किला मेवा के तत्व तब आंडू थी यदि आप राज्य ने किए ना पार्लिमेंट वे वक की मिस्ट कर ये पार्लिमेंट आवश्यक नीति रीति गेन युवा सामंत कर आप सहयोग मास नमे किसी में नीति या किसी में रीति या गिर है මේ විදිහේ තමයි අද අපේ පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ. ස්තුතියි. ඔබතුමා කියන මේ නීතියක් වෙනස් නැහැ කියලා මේ කොරෝනා වර්ධනයට අදාළ විරෝධය වෙන නීතියක් නැහැ. මම එකක් කියන්නම්. ඔය දාපු ඇඳේ නීතියත් නීති විරෝධී. नीति विरोधी ओ ऐंदी नीति के विरुद्ध कौर उत्साह किया डक ओ ऐंदी नीति अब लगभग नम कौर गेन है मुकद रजय का रटपाली रहने रटपाली रहने यदि आप अत्यावश्य कुटीम की आप संपूर्ण विपक्ष हाकबाला नीतिया मुकद कोरोना मर्द ऐसी नीति अवश्य नमूत आंडू ऐसी नीति नीति अनुकूल दमेन है कोई तो गाड़ नहीं कोई तो गाड़ नहीं कोई तो गाड़ नहीं
ඒක අභියෝගයට ලක් කරුවොත් උඟ කටිය ගෙවල එනවා. හැබැයි අභියෝගයට ලක් කරුවොත් ඒක කරන්න බෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. අභියෝගයට ලක් කරුවොත් කවුරු හරි අභියෝගයට ලක් කරන්න බෑ. සාමාන්‍ය මිනිස්සු අභියෝගයට ලක් කරන්නේ නැහැ. නමුත් කවදා හරි දවසක එක්කෙනෙක් ඕක අභියෝගයට ලක් කරනවා. ඕක තමයි ඇත්ත. विश्वास करना අවශ්‍ය නිසා හරි විදියට ආණ්ඩුව එක කරයි කියලා නිත්‍ය අනුකූලව ඒක තමයි ඇත්ත. ඔව් ගෙවනවා ගෙවනවා නමුත් කවුරුත් අභියෝගෙ ලක් කරලා නැහැ නේ. අභියෝගෙ ලක් කරපු දාසට ඉවරයි. විපක්ෂයේ කාර්යභාරයක් නෙමෙයි මේක දැනුවත් කළ ජනතාවට හෝ නීතියක් දෙන්න ඕන නම් ආණ්ඩුව දැනුවත් කිරීම හෝ කිරීම විපක්ෂ කාර්යභාරයක් නැහැ. අපි රට ආණ්ඩුව කරන්නේ නැහැ නේ. ආණ්ඩුව බල කිරීම मीडिया कॉन्फ्रेंस මේ කතා කරුවා හරියට කරලා නෑ මේ විශාල විශාල හිදසක් තියෙනවා නමුත් රටට අවශ්‍ය නිසා අනිත් එක අපි මේ මේකට විරුද්ධ උසාවිය ගියොත් අපි මේ කඩාකප්පල් කරන්න හදුවා කියලා ඒ පැත්තේ චෝදනා එනවා එහෙමනේ එතකොට බාධ්‍ය කියන්නේ වෙන කතාවක් නේ රට කරේ හිතුවේ නීති තර්ක ගෙනව දන්නේ නැද්ද ඉතින් දැන් ගෝ මාස්ක් එක අදින එක වුණත් නීති අනුකූල කරලා නෑ අයින්සක මිනිස්සු අදේ ගේවල එනවා නමුත් අනිත් රටවල වල නීති අනුකූල වෙයි කියලා තියෙනවා. ඉතින් ඒක නීතිවල උසාවියේ තුමට නඩු කරනවාද තුමන් කියනකොට එහෙම නීතියක් නැතු කරගෙන නෑ තියා වැරද්ද පිළිගත්තාන් පස්සේ දඩිය ගෙවල එනවනේ. අහිංසක මිනිසුන්ට ශක්තියක් නැහැනේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් අපි කියන්නේ නීති කියන්නේ. දැන් මං කිව්වනේ ඕගොල්ලෝ බලන්න වෙබ්සයිට් ඔබලා ලෝකෙ දින හැම රටකම වෙබ් එකට ගියාම සිංගප්පූර් ලොක්ඩවුන් ලා කියලා පිටු දෙක තුනක් එනවා. අලන්තින පියවර නමුත් ලංකාවේ නේ බ්ලැන්ක් පේජ් එකක් හිස් පිටුවක් ඉන්නේ ඉතින් දැන් සෞඛ්‍ය අමිතුවියත් කියනවනේ නීති ගේනවනේ ගේනවා ගැසට් එක ගේනවා කියලා කෝ දැන් ඔක්කොම ඒ සම්බන්ධ පාර්ලිමේන්තුවේ තර්ක කරගත්ත පස්සේ සෞඛ්‍ය අමිතුවිය කියනවනේ ඉන්න දවස් කියලා නෑ ඒක බොරුවක් තරම් කිව්වනේ අයි මං වාඩි දුන්නේ අප්‍රේල් 22 කියපුද ඔයාටවත් දුන්නනේ තව තීර මං කීපයක්ම ගෙනාවා වෙන මෙටික් එකක් මං කීපයක්ම ගෙනාවා මොකද අභියෝග කෙරුවේ එතුමිය. එතුමිය කිව්වා මම මෙහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. මං අවුදා ඉදිරිපත් කෙරුවා. මුළු ආණ්ඩුවම කිව්වා ඒක. ඉතින් කොහොමද කියන්නේ මං ඉදිරිපත් කෙරුවානේ ප්‍රකාශයෙන්. මම ඒක ගැන හොඳට දන්නේ මං ඒක අහගෙන හිටියා. ඒකයි මට මතක. මං ඒක අහගෙන හිටියා කියනවා. ඒක ඉතින් එතුමිය ගන්න ඕනේ මට ඒක කියන්න බෑනේ මම මට අභියෝග කරපු නිසා මං ඒක මං ඒක ඉදිරිපත් කරා මොනවද තියෙනවද නෑ ඊට අමතරව දැන් තමයි මේ පන්දානෙන්න දැස් වෙන්නේ සති දෙකක් ඉඳලා තියෙන්නේ අද තමයි පොල්පතක වාසා කරනවා ඒක අනුමැතිය සඳහා දැන් දාලා තියෙනවා කියලා එතකොට ජනතාව තව කොච්චර කාලයක් මේ විදිහට දැන් මේ බලන් ඉන්න වෙන්නේ විපක්ෂය හෝ හඬක් නගන්නේ නැද්ද ඕම් මේ දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියලා ලංකාවේ දිනුම් කියසාවේ අපට ලොක්ඩවුන් වෙච්ච ප්‍රදේශවල මිනිස්සු එළියට යන්න හැකියාවක් නැහැ. සජේ ප්‍රියමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ කතා කරුවා. ඕගොල්ලෝ ආගෙන හිටියද මන් දන්නේ නැහැ. හා වචන 500ක ප්‍රකාශයක් කරුවා. දැන් දිස්ත්‍රික්ක 21ක අම් වෙලානේ. ඉවරයි ඉවරයි කිව්වට බලන්න සී න්ියුස් එක හොඳට මේ කවර් කරනවා මං විමල් වීරවංශගේ වෙබ්සයිට් එක උඩට සී න්ියුස් එක හොඳට කවර් කරනවා
හොඳට කවරෙනවා බලන්න ඒක තියෙන දැන් මම දන්නෙත් නෑ මහනුවර මම දැක්ක ගලගෙදර ප්‍රදේශයේ එක ගම් දෙක තුනක් මේ ලොක්ඩවුන් කළා මට කියන්න බෑ ඉතින් මොකද ආණ්ඩුවේ අරමුණ මට කියන්න බෑනේ ජනතා අතහැරලා දාලා නෙමෙයි මං හිතන්නේ මේ ආණ්ඩුවට මේක ගයිඩ් කරන්න ඒ කියන්නේ මේ හරියට අරන් යන්න කන්නෑම නැහැ මට පේන්නේ ඒකයි ඔක්කොම ඉතින් ඇඟි හයියනේ කරන්නේ මේක යුද්ධයක් ආ ත්‍රිවිධාව දානවා එහෙම මේ ආ මස් පිළි වෙන්නේ නෝ ඕවට කරන්නේ හමුදාපතිම කිව්වනේ අප්‍රේල් 25 සුභාරජ්‍ය කියලා තමයි බලන්න ඕනේ දැන්වත් මේක මේ වෛද්‍යවරු හැමදාම කිව්වනේ මේක අලු යට ගිනි පුපුර වගේ තියෙනවා අපි පරීක්ෂණ කරනවා මදි පරීක්ෂණ වැඩි කරන්න එතකොට නියම සංඛ්‍යාව එලිදරව වෙනවා කියලා එතකොට දැන් හමුදාවේ කෙනෙක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේ කාට කියන්නද කොච්චර හොද නිලධාරීන් ඉන්නවද මේක ගැන දැනුමක් තියෙන අය मन साहबाजी मगे धनवाज्ञ कथाकर අපි යම් යම් දේවල් කියන්න පුළුවන්. එයාට අගතියක් වෙන්න පුළුවන්. අපි ඒක නීතියේ ඉඳ තියලා අපි අනිත් එක රිචාඩ් හොයන්නේ මේ මේ බොව සුළු වරදකටනේ. මැතිවරණ කාලේ ළඟම බස් පාවිච්චි කරුවයි කියලා මිනිසු ගේන්න. ඕක තමයි චෝදනාව. බස්ලින් බස්සලින් අනාථ කඳුරු වල ඉන්න ආයි තන්දර ගිනවයි කියලා බස්සලින් ඒක තමයි චෝදනාව ඒක තමයි චේතෝදනාව මෙතන චෝදනාවක් නෑ බස්සලින් අනාථ කඳුරු වල ඉන්න අය ඡන්ද දාන්න ගිනවම කියලා ඒක තමයි චෝදනාව ඒක තමයි නඩුවක් යනවනේ ඒකනේ ඒකනේ අපි දන්නේ නෑනේ ඇත්ත වශයෙන්ම මේකට ගෙව්වද නොගෙව්වද කියලා අපි දන්නේ නැහැ නේ කොහොමද මේක ගැන කතා කරන්නේ චෝදනාව ඒකයි අනාථ කඳවුරු වල ඉන්න අය ඡන්දෙ දාන්න බස් එකෙන් අරන් ආවා මේකට ගෙව්වද නැද්ද කියලා මම දන්නේ නැහැ නමුත් ඒක තමයි චෝදනාව ඉතින් අපි දන්නේ නැතුව කතා කරන්න වැරදි නේ ඒකනේ මම ඔයාලට කිව්වේ අධිකරණයේදී අලුවක් తీරුවා කියලා දැන් ඔකට වල කිස්ස සැරන ඉවරද දැන් ඒක විස්ස සම්මත කර ගැනීම දැන් ආණ්ඩුව කොහොමත් ඉදිරියට දී කරා ඒ නමුත් ඒකේ මේ සමාජ රැකියාව කැවිලා තියෙනවා मुद्रेटे පොඩි සිගරට් පැකට් එකක සයිස් එකකට තමයි ඒක තිබ්බේ. ඔක් සියලු පක්ෂ සියලු බාද්ද මම දන්නේ නැහැ මම කියවල පත්‍ර. අනේ ඒව ගැන අපි ගහන්න ඒව ගැන අපි ගහන්න එපා අපි. නෑ නෑ මං 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 ඒක බං
ඒක මට කියන්න බෑනේ අද මාත් අද මද මාත් සාකච්ඡා තිබ්බ වෙන වැඩකට හොඳයි ඒකයි මේ විශ්වවිද්‍යාල කරන ට්‍රාන්ස්ෆර් කරලා කතා කරපු දෙයක් නේද මම කතා කරපු දෙයක් අහන්නකෝ වෙන මොනක් තියනවද